පුරා සයමසක් පැවති ශ්‍රීපාද වන්දනාව එළඹෙන මැයි මස වෙසක් පුන් පොහොය දිනෙන් නිමාවට පත්වෙනවා. යලිත් වන්දනාකරුවන්ට ශ්‍රීපාද වන්දනාවට අවස්ථාව හිමිවන්නේ මේ වසර අවසානයේ එළඹෙන දෙසැම්බර් මාසයේදී. වන්දනා සමය නිමාවුවද අවාරයේ සිරිපාදය වන්දනා කරන පිරිස්ද සිටිනවා. අවාරයේ මෙලෙස ශ්‍රීපාදය වන්දනා කරන වන්දනාකරුවන් නිසා ප්‍රදේශයේ වනසතුන්ට මෙන්ම දේපළවලටද හානි සිදුවන බවයි ශ්‍රීපාද විහාරස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින හිමියන් ප්‍රකාශ කළේ. වීරයෝ ඉන්න අපි අවාරේ ගියා. ඒ වීරයෝ වුණත් කමන්නේ, වන්දනාවේ ගියත් කමන්නේ. නමුත් ගිහිල්ලා මොකද කළේ? ඒ වනසතුන්ටත් ඒ පළාතට එන්න බැරි තත්ත්වයට පත් වුණා මේ මිනිසුන්ගේ මේ ආක්‍රමණය නිසා අවාරේ. ඊළඟට ඒ ඉන්න හැම සතෙක්ම වගේ අඩු වුණා. අම්බලන් ටික බොහොම අමාරුවෙන් මේ දිසාපති කාර්යාලයේ මැදිහත් කරගෙන අවුරුදු 40කට 50කට පස්සේ නැවත ගොඩ නැගුවේ. ඒවත් බොහෝ දුරට විනාශ කළා, ගිනි තිව්වා. අර යන මිනිස්සු උඩට ගියේ නැහැ. නොමනාකම් වලින් යුක්තව ඒ මිනිස්සු හැසිරීම සිද්ධ කළා. වන්දනාවේ ගියපු මිනිස්සුන් නෙවෙයි, වන්දනාවේ අවාරේ යනවයි කියන මිනිස්සු විතරයි. මේ උවමනා කට්ටිය යනවා නම් මම යෝජනා කරන්නේ දිසාපති කාර්යාලයෙන් අවසර, පොලිසියෙන් අවසර අරගෙන ලිඛිතව ගත්ත කෙනෙකුට විතරක් අර අතනින් උඩහට ඇතුල් වෙන්න දුන්නොත් හොඳයි කියලා. එහෙම නැති කෙනෙකුට යන්න නැතුව. හැබැයි මේ විදේශිකයින්ට තහනම් කිරීම අවශ්‍ය නැහැ. විදේශිකයෝ යන්නේ පරිසරයට ඇලුම් කරලා පරිසරය බලන්න. ඒ මිනිසුන්ගේ හානියක් වෙන්නේ නැහැ. ගහකොළකට මොහොකටවත්. පරිසරයයි අසාසිඋපාවයි සියල්ලම ආරක්ෂා කිරිය යුතුයි. කාලයක් යනකන්වත් රකින්න ගැසට් එකක් ගහන්න ඇත්නම් නීතියක් අර නෛතික වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් නම් රැකෙයි, නැත්තම් නම් රැකගන්න බෑ. රටි ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.